ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුර දකුණ බස්නාහිර නැගෙනහිර මේ සියලු දෙනාම ජනතාව එකට එකතු වෙලා ස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා දීලා තියෙනවා. කලින් අවස්ථාවලදී උතුරු ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ ජයග්‍රහණය කිරීම ජයග්‍රහණය කරන පක්ෂයටවත් ලබා ගන්න බැහැ. ඒ නිසා ඒ අය පසුපස යන්න සිදු වෙනවා. අද එහෙම නෙමෙයි. අද සියලු දෙනා සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ග සියලු ජාතීන් එකතු වෙලා අපිට හොඳ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා තියෙනවා. උතුරු පමණක් නෙමෙයි දකුණෙත් දෙමළ සහෝදරවරු ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ වැදගත්ම කාරණය තමයි අපි දකින නව ශ්‍රී ලංකාව. මේ නව ශ්‍රී ලංකාව බිහි කරන්න අවුරුදු 76කට වඩා බලා සිටියා. ඒ නිසා ජනතාව ජනාධිපතිතුමාගේ විශ්වාසය තියලා හොඳ ස්ථාවර ඒ ප්‍රතිපත්තිත් එක්ක පාර්ලිමේන්තුවක් දීලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවට 3/2කට වඩා බලයක් තියෙනවා. මේ බලය හැම වෙලාවෙම ජනතාවගේ සුබ සාධනෙට යොදා ගන්න ඕනේ. බොහෝ පනත් තියෙනවා. මේ පනත් තුළ ජනතාවගේ අයිතිවාසිකම් කඩන පනත් පවා සමහර පාක්ෂිකයන්ට වරප්‍රසාද දෙන පනත් තියෙනවා. ඔන්න ඉවත් කරන්න කාලේ. අලුත් පනත් ගේන්න ඒ පනත් ජනතා අභිවෘද්ධියට රටේ සංවර්ධනය රටේ මූල්‍ය ස්ථාවරය ඇති කරන්න රටේ අනිත් ස්ථාවරත්වයක් ඇති කරන්න ආයෝජන ස්ථාවරත්වයක් ඇති කරන්න හොඳම මහඟුම අවස්ථාව වෙලා තියෙනවා. ළමයි නිසා කාන්තාවන් ආරක්ෂා කිරීම පිළිබඳවත් හොඳ පනත් ගේන්න පුළුවන්. ඒ නිසා අද මූලික වශයෙන් විපක්ෂයේ කාර්යභාරය වෙන්න ඕනි මේ පනත් වලට සහයෝගය දෙන්න. සියලු දෙනාම ජනතා තෝරන ඇරලා තියෙන හැම පක්ෂෙම හොඳයි. එතකොට මේ අය තේරුණා පත්කලේ යවනකොට මෙයාට වගකීමක් තියෙනවා. අපි දැක්ක කලින් පාර්ලිමේන්තුවල කතා වුණේ ඒවා හෙන්සාඩ් වාර්තා බැලුවම මොනවද මේ තියෙන්නේ කියලා. ඉතින් සත්ත්ව උද්‍යානයක් වගේ සමහරලාට. දැන් එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා හොඳ පාර්ලිමේන්තුවක් තියෙනවා. නව පාර්ලිමේන්තුව තුළ නව ශ්‍රී ලංකාව බිහි කරන්න අවශ්‍ය හොඳ පනත් කෙටුම්පත් ගේන්න පුළුවන්. ඒවා ගෙනල්ලා ජනතා අභිවෘද්ධිය දීලා ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරලා දීලා සියලුම ජාතීන් එකට එක්කව කරලා ඉදිරියට යන්න පුළුවන්. ඔන්න ජනතාව වරම ලැබලා දීලා තියෙනවා. ඒ වරම අවසන් වරම කියලා මම මේ වරම අපි හරියට ප්‍රයෝජන අරගෙන ඉදිරියට ගියොත් මුළු ලෝකෙටම අවශ්‍ය ආයෝජන මුළු ලෝකෙටම අවශ්‍ය ඒ ප්‍රාග්ධනිය ලංකාවට ගෙන්නන්න පුළුවන්. ඒකට තියෙන සියලු සම්පත් තියෙන හොඳම රට තමයි ලංකාව. ඒකට අපි ආයෝජනයන් අපි කර්මාන්තශාලා හොඳට ශක්තිමත් කරනවා. ජනතාවත් ඒ දේ කරලා දෙයි. ජනතාව ඔබට පළවෙනි වරම දීලා තිනවා. ජනතාව දෙවෙනි වරට ඔබත් එක්ක එකට හිටගෙන මේ කියන අවශ්‍ය ප්‍රතිසංස්කරණ අධ්‍යාපනය වෙන්න පුළුවන් සෞඛ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම වැදගත් දේ තමයි දූෂණ විරෝධී පනත තියෙනවා ආයතනෙ තියෙනවා. එතනින් ගියාට පස්සේ සියලුම ආකාරයේ සාක්ෂිකරුවන් විඳිතෙන් ආරක්ෂා කරන ආයතන තියෙනවා. ඒ සියලුම දේවල් තියෙන්නේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි ලංකාවට ආයෝජනය ලබා ගැනීමේදී ලංකාව දකින ප්‍රතිපත්තිය. ඒ නිසා ප්‍රතිපත්තිය විශ්වාස කළා. ඒ ප්‍රතිපත්තිය මත තමයි ජනතාව ඡන්දය ලබා දීලා තියෙන්නේ. ඒක බටහිරට හොඳ පණිවිඩයක් දෙනවා. දෙන පණිවිඩය තමයි දැන් අපි දේශපාලන අතින් ස්ථාවරයි අපි මූල්‍ය අතින් ස්ථාවරයි. ඒ නිසා අපේ මානව හිමිකම් උල්ලංඝනය වීම ඉදිරියට සිදු වෙන්නේ නැහැ. ඒක සම්ප්‍රේෂණය කරන්න ඕන එකෙන් තමයි මානව හිමිකම් කවුන්සිලයේ. එතෙන්ට අපිට සහයෝගයක් ලැබෙනවා ලංකාවේ වාසනාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණ ඇමරිකාවේ. එයා මානව හිමිකම් ආයතනය කෙරෙහි දකින වෙනම දෙයක්. එයාගේ ප්‍රථම වතාවෙදී ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයන් දෙදෙනාම ඉවත් කරගත්ත මානවහිමිකම් කවුන්සිලයේ. ඒ නිසා අපිට පීඩනයක් දෙන්න අපිට වදයක් වෙච්ච ඉදිරි යෝජනාවන් අපිට ගිනින එකක් නැහැ. හැබැයි අපේ පැත්තිනුත් අපි රටවල් දිනා ගන්න ඕනි. අපේ මානව හිමිකම් කාර්යසාධක බලකායක් හදන්න ඕනි. අමාත්‍යාංශයක් තියෙන්න ඕනි. මේ තුලින් හොඳ පණිවිඩයක් දීලා ලංකාවට ආයෝජනය ගැනීම GSP+ වගේ ඒවා දැන් ගේන්න පුළුවන්. ඒවා ඉතාම සහනාධාර දේ. මොකද මානව හිමිකම් උල්ලංඝනය වීම නොදකින තරමට මේ රජයන් හරියට මේ රජයේ හරියට ක්‍රියා කරොත් ඒ බලය දීලා තිනෝ ඒ පක්ෂයේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ තුලින් නව ශ්‍රී ලංකාවක් බිහි කරන්න සඳුදාජිත හිරපායනෝ ඇත.